ඒ තමයි අපි හැමෝම කාන්තාවන්ගේ රූසපෝ ගැන කතා කරනවා කාන්තා රෝග ගැන කතා කරනවා ඒ වගේ මේගොල්ලන්ගේ මානසික ආතතිය ගැන කතා කරනවා නමුත් අද මට විශේෂ patient කෙනෙක් උදේ හම්බුණා ඒ patient එක මට ඇත්තටම කතා කරාට පස්සේ මට හිතුණා සමාජයට මේ වගේ දෙයක් කතා කරොත් හොඳයි කියලා ඒත් එක තමයි අද වැඩසටහන ආරම්භ කරන්නේ අයිබෝන් කියලා පිළිගන්නවා ස්මෘති වෛද්‍ය මධ්‍යස්ථානයේට ඉතින් මේ දවස්වල තියෙන රටේ आर्थिक तत्वत् विशेष लंका वगे रटवल आर्थिक मूलिकत्व लें पिरी पक्षेट कांतावनुदायक इसट वैडिय बहुवीट कांतावन रखियावन करण सद्यापने लबल एनिस कांतावगे सहयोग यीएट पनह पनह मेन नमुत् थव मत पिरी मौलिक सामजिक जीवत्न निशा ओंगे मानसिक आतिथिय तमय मठद कथाकर हितुने मेकेदे විශේෂයෙන්ම පළවෙනි කාරණාව තමයි ආර්ථිකව ඔවුන්ට රටට සහ පවුලට දෙන්න තියෙන දායකත්වය හේතුවෙන් ආර්ථික කඩාවැටීම නිසා නිතරම මානසික ආතතියටපත් වෙනවා ඊළඟ කාරණේ තමයි ගොඩක් වෙලාවට ඔවුන් රාජකාරී කරන වෙලාව සාමාන්‍යයෙන් පැය 8 ඉක්මවා යෑම නිසා තමන්ගේ රිලේෂන්ෂිප්ස් ඒ කියන්නේ පවුලත් එක්ක තියෙන සම්බන්ධතාවය දරුවන් එක්ක තියෙන සම්බන්ධතාවය බිඳී යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක දැන් පහුගිය අවුරුදු 5ක 10ක වගේ කාලෙක ලංකාවේ ඩිවෝස් කේසස් බැලුවාම මේක ප්‍රධාන හේතුවක් කියලා අපිත් එක්ක ඒ සම්බන්ධව සාකච්ඡා කරන බොහෝ දෙනෙක් කතා කරන කාරණාවක්. අනිත් තුන්වෙනි කාරණාව විදිහට මම දකින්නේ difficult relationship एक यानि अपी एक ही निकाय के पावतन समाहर संबंध था तमांग में मानसिक आतंकीय टे पात करना एक यानि समाहर यालो इन नमा अपे तारातीर मटे कहले पिन्ने ओन करने समाहर नारक क्रियावन अपी टे आदेश विनमा एवत्तिक अपी मानसिक व नोदेनी में एकलंगे शुए कट बहला यालग विधि हट दाखिन्द पुरुद्वेला ඒගොල්ලන්ගේ වැඩ කරන්න ගිහිල්ලා අපේ තියෙන තත්ත්වය නැති කරගන්න එක තවත් කාරණාවක්. අනිත් එක තමයි එක රිලේෂන්ෂිප් එකක ඉන්නකොට අපි හිතමු මැරි කරපු කෙනෙක් නම් විවාහක පිරිමි කෙනෙක් නම් තව තව සම්බන්ධතා ඇති කර ගැනීම. ඒත් එක්කම තව විදිහක් තමයි දැන් තරුණ පරපුරේ නම් එක කාන්තාවක් සමග සම්බන්ධතාවයක් පවත්වන අතරේ තව තව ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා ගොඩක් ඇති කරගන්න එක. මේ නම් මේවා නිසා කවුරුත් හිතන්නේ අපි හැමෝම හිතන්නේ එතනින් මානසික නිදහසක් ලැබුවා සතුටක් ලැබුවා කියලා. නමුත් මේකෙදි බොහෝ විට ආතතියට පත් වෙන එක තමයි වෙන්නේ කියලා දැනන් හිටියේ නැතුව ඇති. නමුත් අපි 얘 ගැනත් අද කතා කරමු අපි. ඊළඟ කාරණාව විදිහට මම දකිනවා ප්‍රධාන වශයෙන්ම පිරිමින්ට තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම මේ ලංකාව ආසියාතික රටක් ඒකෙදි පිරිමින්ට ඇටෙන්ෂන් සහ තියෙන රිජෙක්ෂන් දෙපැත්තම අපි ඇටෙන්ෂන් එක ගන්න තමන්ගේ පර්සනලිටි එක කොහොමද මේන්ටේන් කරන්න කියන එක ඔවුන් නොදන්නකම අනිත් එක තමයි ඒ ඇටෙන්ෂන් එක ගන්න ගිහිල්ලා තමන්ව රිජෙක්ට් වෙනකොට තමන්ට ඇතිවෙන මානසික ආතතිය ඒක හරි විශේෂ තත්වයක් මොකද අපි හිතමු උදාහරණයකට ෆැමිලි එක ඇතුලේ ප්‍රශ්නයක් ඇති වුණා තමන්ගේ විවාහක බිරිඳ යම් කිසි සම්බන්ධයක් ඇති කරගත්තා වෙනත් පිරිමි කෙනෙක් සමග එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ ගෙදර බිරිඳගේ පවුලේ පාර්ශවයත් එක්ක සම්බන්ධතාව වැඩි කරගන්නවා උදාහරණයක් විදිහට කිව්වොත් අම්මා තාත්තා ගැන වැඩිපුර බලනවා සහෝදර සහෝදරියෝ ගැන වැඩිපුර ඇටෙන්ෂන් දෙනවා මේ වගේ හේතුවක් නිසා තමන්ට ලැබෙන ඇටෙන්ෂන් එක අඩුයි කියලා හිතනවා ඊට පස්සේ මොකද කරන්නේ ඒක තමන්ට දැනෙන්නේ තමන් ප්‍රතික්ෂේප වීමක් විදිහට ඒතර මේ ප්‍රතික්ෂේප වීම දරා ගන්න බැරි වුනහම බොහෝ විට කරන දෙයක් තමයි ඒ ඇටෙන්ෂන් එක ගන්න තව තවත් එක සම්බන්ධතා ඇති කරගන්න එක. එතකොට මේකදී දැන් ගොඩක් වෙලාවට තාක්ෂණීය දියුණුවිනි. ඒ නිසා අපිට දැන් නොතේරෙන කෙනෙකුට උන තව කෙනෙක්ගේ ඇටෙන්ෂන් ගන්න කොහොමද කතා කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියන දේවල් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ සර්ච් කරලා බලුවත් හොයාගන්න පුළුවන්. ඒ නිසා හරිම කොමන් දේවල් ටිකක් පාවිච්චි කරලා පිරිමි කට්ටිය තව කෙනෙක්ගේ ඇටෙන්ෂන් එක ගන්න වචන භාවිතා කරනවා වර්ණනා කිරීම හරහා ඊට පස්සේ ඒගොල්ලන්ට තව ආදරණීය වචන පාවිච්චි කරලා නමුත් මේක සිද්ධ වෙන්නේ තමන්ගේ ඇතුලේ තියෙන සතුටට හේතු වෙන හෝමෝන්ස් එක්ක නෙමෙයි ඒ කියන්නේ ඩොපමින් එක්ක ඇති වෙන සම්බන්ධතාවය එතකොට මේ වේලාවේදී
ශරීරයේ වැඩිපුරම අපේ බ්ලඩ් එකේ තියෙන්නේ ආතතියට හේතු වෙන. එහෙම නැත්නම් ඇග්‍රෙසිව් හෝමෝන්ස් ඒ කියන්නේ ඇඩ්‍රිනලින් කෝටිසෝල් වගේ දේවල්. ඉතින් මේවත් එක්ක අපි කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්ව ගන්න උත්සාහ කරාට ඒක වැඩි දවසක් පවත්වාගෙන යන්න බෑ. එතකොට ඒ විතරක් නෙමෙයි දැන් අර ඒ වගේ එකකදී තමන්ට ඇටෙන්ෂන් බලාපොරොත්තු වෙන එකනේ කරන්නේ. තමන් රිජෙක්ට් වුණ හේතුවත් එක තමන් මානසිකව වැටලා ඉන්නේ. එතකොට එයා හිතනවා නෑ මට ඕන කෙනෙක් එක්ක සම්බන්ධතාව පවත්වන්න පුළුවන් මම මෙහෙම කෙනෙක් කියලා නැති පර්සනලිටිය කාරූඩ කරගෙන ඉන්නක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා एक है ना समहार विलावट एक रिलेशनशिप पे का तीन विलावे ताव एक आप मेंटेन करना एक है ना कुछ मैसेज करने का मंगे मैसेज के मुख कॉपी कर ला ताव के ना कुछ यावन थारक मटे में एक बाल अध्याक बाउट पात के लाती है ना तो कुछ में वागे का किंग में ने तमंग ताव आता दिए टा पात देने का मुकद में आर्टिफिशियल रिलेशनशिप ටික දවසක් යනකොට අනිත් පාර්ශවයේ කෙනා හඳුනා ගන්නවා මේක ආටිෆිෂල් රිලේෂන්ෂිප් එකක් කියන එක. එතකොට ඒ කෙනා තමන්ව රිජෙක්ට් කරනවා. එතකොට රිජෙක්ට් කරනකොට මොකද වෙන්නේ? තමන් නැවත වතාවක් ෆේල්. එතකොට මෙහෙම ෆේල් වෙන්න මොකද වෙන්නේ? තමන්ගේ එනර්ජි එක තවත් ලොස් වෙන එක තමයි වෙන්නේ. එතකොට තමන්ගේ මානසික ආතතිය තව තවත් ට්‍රිගර් වෙනවා. එතකොට තව ගෙදරින් රිජෙක්ට් වෙනවා වදිහට බාහිර පරිසරයේ අනිත් රිලේෂන්ෂිප්ස් උත් තමන්ව රිජෙක්ට් කරන ලෙවල් එකක් එනවා. නමුත් සමහර වාසි ප්‍රයෝජන ලාභතක සමහර රිලේෂන්ෂිප් ගෙනියන එක ඇත්ත. නමුත් මම කතා කරන්නේ මෙතනදී රියල් බොන්ඩ් එකක් ගැන. ඉතින් ඒ වගේ දෙයක් මේ ප්‍රශ්න ගොඩක් මැද්දෙ ඉන්න කෙනෙකුට තවදුරටත් පවත්වාගෙන යන්න හදන එක තමන්ව තව කඩා වැටීමකට ලක් කරගන්න. අනිත් එක තමයි මේ වගේ වෙලාවකදී අපි බලන්න ඕනේ අපි මේ ප්‍රශ්නේ මොනවාම හරි දෙයක් තියෙන එක තමන්ට අඳුරගන්න බැරි නම් උපදේශන සේවයකට හරි එහෙම නැත්නම් තමන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් එක මේක වැඩි දියුණු කරගන්න දේවල් කරන එක. ඒ වෙනුවට අපි ගොඩක් වෙලාවට කරන්නේ පිරිමි කෙනෙක් විදිහට ඇල්කොහොල් වලට එහෙම නැත්නම් ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙන එක. මේ ඩ්‍රග්ස් නිසා මේ විදිහට හෝමෝන අසමතුලිතතාවයට පත්වෙන එක ඉතාම දරුණු විදිහට බලපානවා පිරිමි හෝමෝන්ස් වලට. ඒ කියන්නේ ටෙස්ටොස්ටරෝන් වලට. මේ ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන් එක අඩු වැඩි වීම ලෙස ඔවුන්ගේ ශරීරයේ තියෙන පර්සනලිටි එකට තවත් බලපෑම් ඇති කරනවා. ඒ තමයි ඔවුන්ගේ තියෙන ස්මාර්ට් පෙනුම. ඒ කියන්නේ එක්කෝ ලස්සනට හිටපු කෙනෙක් නම් අදි තරබාරුවට පත් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අධික ලෙස කෙට්ටු වෙන්න පටන් ගන්නවා. මසල් ගේන් එකයි වේට් ගේන් එකයි දෙකම මේකත් එක්ක වෙන්න පුළුවන් ඇත්තටම අතුරු ආබාධයක් විදිහට. ඒ විතරක් නෙමෙයි මේකෙදි බෝන වෙන රෝග බොහෝමයකට මේ මානසික ආතතියත් එක්ක පත් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන් දිය වැඩියාව. ඊට පස්සේ ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එක ආශ්‍රිතව කැන්සර් හැදෙන එක. අනිත් එක තමයි මෙවැනි මානසික ආතති වලින් පෙළෙන අයට හෘද රෝග ආශ්‍රිත බහුල වශයෙන් දකින්න පුළුවන්. විශේෂයෙන් ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මේ වගේ දේවල් නිසා අඩු වයස් වලින් පීඩා විඳින කට්ටිය අපිට නිතරම මුණ ගැහෙනවා. මේකට ප්‍රධාන හේතුවක් තමයි මේ මානසික ආතතිය. අනිත් එක තමයි මේ වගේ මානසික ආතතියක් අහම අපිට මොනවද ඇත්තටම කරන්න ඕනේ කියන එක දැනුවත් නැති එක. ප්‍රධාන වශයෙන්ම මේ කට්ටියට කරන්න පුළුවන් දෙයක් තමයි යම්කිසි නිශ්චිත කාර්යයක ක්‍රමානුකූලව යෙදෙන එක. මානසික ආතතියක් ඇති වුණාම තමන් කරන කාර්යයවත් හොඳට කරගන්න බැරි වෙනවා. මේකෙදී හොඳට බලන්න ඕනේ අපි ටාගට් එකක් ගන්න එක. අපි වෙනදට කරපු රාජකාරියට අමතරව ටාගට් එකක් ඇචීව් කරනවා කියන මානසිකත්වයකින් ඉස්සරහට වැඩ කරගෙන ගියාම ඒ කෙනාට අර මානසික ආතතියට හේතු වෙන කාරණය පසකින් තියලා ඒ ශක්තිය යොදවන්න පුළුවන් අපිට තව ටිකක් දියුණු වෙන්න පුළුවන් රාජකාරියක් සඳහා. එහෙම නැත්තම් මේ කාල සීමාවකදී පුළුවන් අලුත් දෙයක් ඉගෙන ගන්න එකට කාලය මිඩංගු කරන්න. ඒකෙන් එතකොට එයාගේ කාලය අර මානසික ආතතියට අදාළ හේතු කරුණට නෙමෙයි තමන්ගේ අධ්‍යාපනයට තමයි යොමු වෙන්නේ. ඒත් එක්කම මේ කාල සීමාවේදී ඉතාම වැදගත් දෙයක් තමයි තමන්ගේ ආහාර පහන් පාන හරි විදිහට ලබා ගන්න එක සහ නිින්ද ලබා ගන්න එක. විශේෂයෙන්ම මානසික ආතතියට ලක් වන කෙනෙක් උදේ ආහාර වේල උදේ හතහමාරට කලින්වත් ගන්න එක හරිම වැදගත්. ඒක පාම් පිටි වගේ ආහාර ඔයිට් කරලා තාමසික ආහාර නැතුව පෝෂණීය ආහාර වේලක් ගන්න එක හරිම වැදගත්.
අනිත් එක තමයි රාත්‍රී ආහාරය හතට කලින් ගන්න එක. විශේෂයෙන් 9ට කලින් නිදියන්න බැරි වුණොත් මේ කියන කට්ටිය තව තවත් මානසික ආතතිය වැඩි කර ගන්නවා. මොකද ඒකෙන් තමන්ගේ පිත කෝප වීම නිසා වාතය පිත කියන දෝෂයන් දෙකේ කෝපයෙන් තව තවත් මෙම මානසික ආතතිය, ඒ කියන්නේ ස්ට්‍රෙස් ලෙවල් එක ડિප්‍රෙෂන් කියන ලෙවල් එකට පත් කරන්න අපිට හේතුවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේකෙදී සතුටට හේතු වෙන හෝමෝන් මැනේජ් කරගන්න දැනගන්න ඕනේ. ඒකට කරන්න බොහෝ දේවල් තියෙනවා. ඒ තමයි සමහර ආහාර වර්ග තියෙනවා හෝමෝන්ස් බැලන්ස් කරන්න පුළුවන් පෝෂණීය දේවල්. ඊට අමතරව තමයි අපිට පුළුවන් సౌందర్యාත්මක වැඩක යෙදෙන්න. විශේෂයෙන් සංගීතය අහන්න පුළුවන්, ගීත ගායනා කරන්න පුළුවන් කෙනෙක් නම් ගීත ගායනා කරන්න පුළුවන්, චිත්‍ර අඳින්න පුළුවන් නම් චිත්‍ර අඳින්න පුළුවන්. මොනවාම හෝ సౌందర్యාත්මක දේක යෙදෙන එක මේ අයට ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඔවුන්ට හැකියාව තියෙනවා නම් බාහිර පරිසරයත් එක්ක කටයුතු කරලා, විශේෂයෙන් ජලාශ්‍රිත කැලෑවන් ආශ්‍රිත ප්‍රදේශවල තමන්ගේ කාලය පොඩි වෙලාවක් හරි මිඩංගු කරලා මානසික සුවය, ඔක්සිජන් එක වැඩිපුර ලබා ගන්න පුළුවන් නම් ඒකත් මේ මානසික ආතතිය යම්කිසි පාලනයකට ලක් කර ගැනීමට සපෝට් එකක් වෙනවා. ඒත් එක්කම තමයි ඊළඟ ප්‍රධාන කාරණය, මොන ආගමේ හිටියත් අපිට ආගමික කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඒක බෞද්ධ හෝ වේවා, කතෝලික හෝ වේවා, හින්දු මුස්ලිම් වේවා, හැම ආගමකටම අදාළ තමන්ගේ මානසික ආතතිය පාලනය කරන්න පුළුවන් ක්‍රියාකාරකම් බොහෝමයක් තියෙනවා. ඒ නිසා මේ වගේ කාලයක හරීම වැදගත් ආගමික කටයුතු වලට යොමු වෙන එක. ඊළඟට මම අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි, ඔබට පුළුවන් නම් තමන් මානසික ආතතියට ලක් වෙලා තියෙන්නේ මම කිව්වා වගේ ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රිලේෂන්ෂිප් බිල්ඩ් අප් වෙන්නේ නැති ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රිජෙක්ෂන් එකක් දරා ගන්න බැරුව තමන්ගේ මේජර් චේන්ජ් එකක් ලයිෆ් ස්ටයිල් එකේ වෙලා වෙන්න පුළුවන්. මේ මොන දේ වුණත් අපිට ආදරය කරන්න පටන් ගන්නතොත් මේ සියලුම දේවල් අපිට පාලනය කරගන්න පුළුවන්. මොකද මම හැමදාම කියන දෙයක් තමයි අපිට ප්‍රශ්න විසඳන්න බෑ, අපිට හදාගන්න පුළුවන් එකම දේ මේ ප්‍රශ්නවලට මූණ දෙන ශක්තිය විතරයි. එහෙමනම් මොකද්ද කරන්න ඕනේ? අපිට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. කොහොමද අපි වෙලාවට කාලා බීලා නාලා ලස්සනට ඇඳලා කරලා ඒ වගේම මේ සතුට අනිත් අයට දෙන්න පුළුවන් විදිහට අපි කටයුතු පටන් ගන්න ඕනේ. දවසට එක්කෙනෙක් තෝරගන්න, එළි බහින්න, එළියට ගිහිල්ලා ඒ කෙනාට උදව් කරන්න, උදව්වක් කරලා ඉවරලා සතුට වෙන්න. ඒ මානසික සතුට තමන්ගේ සතුට තව තවත් වැඩි කරන්න හේතු වෙනවා. ඉතින් මට අද උදේ මුණ ගැසුණු පේෂන් එක කතා කරාට පස්සේ මේ කාරණා ටික ඔබලන්ටත් කියන්න හිතුණා. මානසික ආතතියට ලක් වෙලා තියෙන පුද්ගලයෙක් නම් අපේ ස්මෘති වෛද්‍ය මධ්‍යස්ථානයේ ඔබට ඒ සඳහා විශේෂ උපදේශන සේවාවල් තියෙනවා. තමන්ට මැනේජ් කරගන්න බැරි නම් ඒ ඇක්ටිවිටීස් කරන්නේ කොහොමද කියලා අපිට ඔබව දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මානසික ආතතියින් නිසා තමන්ට බෝන වෙන රෝග, විශේෂයෙන්ම දියවැඩියාව, කොලෙස්ටරෝල්, අක්මා ආශ්‍රිත රෝග, ඒ වගේ දේවල් වලට අපිට ඔබට සපෝට් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න, කායික මානසික සතුට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක එකතු වෙමු.